ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. මල් පවනි ඇයන මේ ගමනේ කොයිද යන් කවුද දැන් දිලි අර කපුවා නේද මේ පැත්තට එන්නේ අද දවසම මුස්පේන්ට අද දවසම මුස්පේන්ට මසුනේ මසුනේ වැඩ කරලා ඉවරන මෙත දෙවියනේ මොකටද මා දුක්පත් ඉපදුනේ අනේ මොනවා වුණා අමර මොන ප්‍රශ්නයක් තිබුණත් මට කවදාවත් බලන් හොදන්න දීලා නැහැ මගේ අමරා කෙනවා ආවද චයිනලා කියාවද මම මූට බලන් ගැට කරේ තින්න දෙන්න වල්ලන්න පහියා මං කොට පොට හන්න බෑ මට මගේ ජීවිතේ විනාශ කරා මගේ සල්ලි ටික නැති කරා ඔකට මං දෙනවා ගේම හරි නැහැ මම පම් කියන්නේ පම් කො මූ ලකි නෙමෙයි මූ මාගේ තියෙන සාරේ උරා බීලා මගේ සාරේ උරා බීලා මාව රොට්ටක් වගේ එළියට දාන්න හදන්නේ ඔව් ලකියට වඩා චන්දි ලකියට වඩා චයින ලකියට වඩා මම නෝ අපිත් අපි අබරකට නම අපි අපේ කරත් අපිට ලොකු නෑ හරිද මම කෙලිම ඩෝන් අප්‍රෝච් එකේ කෙලිම අස්සය දුවන ගන්න දුවන්නේ හරිද මම බය වෙන්නේ මොකද කියන්නේ නෑ නෑ මම මේ කී දේ අහපන්කෝ මේ ඌ මට බලෙන් පගුලක් ජෝඩු කරන්න හදනවා බලෙන් මගුලක් ජෝඩු කරන්න හදනවා යකෝ ලෝකී ඊට වඩා අපරාධයක් තියනවා නේද යකෝ ඈ දැන් මොකද මම කරන්න ඕන කියන්නේ මොකද කියන්නේ මලට ආයි මේ පැත්තට එන්න නැතින සුන්නත් තෝලි කරලා දාපන් මල්ලි කපුව ඔව් අපි කන්ට බලය හරි කන්ට බලය ඔය මොනද ඒ කරන්නේ කරුට මේ පැත්තට යන්න මොනවද කියන්නේ අතේ සබන් තිබුණම යකෝ මෙහෙම ගැහුවම මෙන්න මොකද ලිස්සල යනවා ලිස්සන් නැති වෙන්න ගහන්න ඕනේ මෙහෙම මේ ලිස්සන් ඉතල මේ පැත්තට එයි එක් මොනේට බලය හරි මම වැඩේ කරන්න මාව පේර ගන්න මේ මරන් ටික ඔක්කොම හොදලා දෙන්න ඈ මම යකෝ මේ මක බාස කොහෙත් තොලොංචුනාද මම ඔක දවල්ට කන්නේ නැන්නේ. එන්නේ නැතේ. බලමුකෝ තව ටික. දැන් බලන්න. මුල් කපුව බැලන්න. ඒ කාරයා. ඒ වලියා. ලියා. මොකද මම්මි? මොකද මං අන්දස්තර වෙලා ඉදී. තමයි ලොකේ හිච්ච කොම්පැනි වැඩට ගිය එක මගේ ඉහි තිබුණු මහා බරක් නිදහස් වුණා වගේ. ඒක නම් ඇත්තම්මේ. නැත්තම් ඉතින් මල්ලි ආයෙත් මොකක් හරි මෝඩකම කරගෙන ඉරි තිබ්බා. මට සැක ලොකේ මේ තාත්තයි පුතයි කී දවසක් එකට ඔතන වැඩ කරයිද කියලා. ටික දවසක් හරි මල්ලි ඔතන වැඩ කරයි නිය අම්මේ. අනික මොනා නැතත් පළපුරුද්ද හරි ලැබෙනවනේ. ලොකේ ඉංග්‍රීසියෙන් කියෝ පම්පුටි මේ අපේ මල්ලිගේ අපේමන්ට් ලෙටර් එකනේ මේ අපේ ගෙදර හිච්චා නෑ
අල්ලපු ගෙදර හිච්ච මේ බලපන් අහන කතා අපේ ගෙදර හිච්ච තමයි ඉතින් අපේ ගෙදර හිච්චට මොකද සත්‍යෙ මෙලියුමා ඒ බිස්නස් ගැන මෙලෝ හසරක අවබෝධයක් නැහැ අර රෝහිමිසි කියන වගේ වැඩේ හරියට තියෙන්න ඕනේ වැඩේ විදියට හරියට ඔෆිෂියල් විදියට වැඩේ ඔක්කොම කරෙන්න ඕනේ එහෙම නැති වුණොත් මොකද වෙන්නේ අන්න වශ්‍ය රෝන් සර්විස් එකක් වෙන්නේ ඒකනේ මං කඩෙන්ම ලියුම ගහගෙන සුරුස් ගන්න ලියුම ගහගත්තකම ගෙදර අරන් ආ ඉතින් දුගුල තාත්තා මොකටද ලියුම අරගෙන ගෙදර දුවගෙන ආවේ අර කොම්පැනි සේවකයෝ ඉස්සරහා හිච්චගේ අතට මොක දුන්නා නම් අනේ හිච්චගේ හිත පිරෙනවනේ ඔව් හිච්චගේ හිත පිරෙයි ඒ වුණාට ලියුමේ මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් මට මොකද වෙන්නේ ඒ මේ ඉංග්‍රීසි ලියුමක අඩුපාඩු චෙක් කරගන්න මොකද මං කඩුව දන්නවා කියලා උඹ කඩුව දන්නවා කියලා බලත් කොහෙද ඉතින් ඉස්කෝලේ යන කාලේ අර ඉංග්‍රීසි උගන්නන වෙලාවට කොල්ලන්ට මුකුළු කර කර හිටියා මිසක් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැහැ නේ මොකද කිව්වේ මොකද්ද කිව්වේ මං කාටද මුකුළු කරේ ඇයි මට මේ දරුවෝත් ඉන්න වෙලාවේ කියන දේවල් රෝසියක් හැදුවා නම් වරදින විදියක් නැහැ නේ තාත්තේ මේ විතරනම් පොඩි වැරද්දක් තියෙනවා මං කිව්වේ ගෑනු කෙනෙක් වැඩක් කළොත් ඔයේ හරි වරදක් තියෙනවම තමයි. මොකද පුතේ වැරද්ද? මගේ පට්ටමයි මල්ලිගේ පට්ටමයි පටලවලාද ගෑනි? නෑ නෑ තාත්තේ. මෙතන මල්ලිගේ පඩිය දාලා තියෙන රුපියල් 8000යිනේ. තාත්තාර හැරි කුමාරටත් මාසෙකට රුපියල් 10000ක් දෙනවනේ. අනේ දූලෑ තාත්තේ ඕම් බලන්නකෝ ඉතින්. හිච්ච රස්සාවට ගියා විතරයි ඕම් ප්‍රශ්නයක්. කිසි ප්‍රශ්නයක් නෑ. එතන කිසිම පටලැවිල්ලකුත් නෑ ප්‍රශ්නෙකුත් නෑ. අපේ හිච්ච ඇවිල්ලා කිසිම පළපුරුද්දක් නැති ආධුනිකයා. එයාටින් බලපුවාම හැරි කුමාරයා අවුරුදු 10ක් විතර තේ හදලම පළපුරුද්දක් තියෙනවා. අනික උඹලා අමතක කරන්න එපා. මම අපේ පුතණ්ඩියට ওই රස්සාව අරන් දුන්නේ බද්රණෝනගේ අනාවැකි හින්දා කියලා. එයාටින් බලපුවාම ඌට 8000ක් වැඩි. තව 1000ක් අඩු කරන්න තියෙනවා. රට ගිහිල්ලා සිංහෙක් වගේ ලංකාවට නිතාන ඉදී චයින ලගිය මගේ ඔක්කොම බලාපොරොත්තු නැති නේ. මම විනාශ කරුවා මනේ. හරි හරි හරි. මට කියපන් වලිය අයියේ. ඔබ අමරක්කට හොරෙන් ගේ ඉඩමේ යොප්පු අරගෙන ගිහිල්ලා අර වල්පිට කාර්යයට ලක්ෂ 10කට උකස් කළේයි කියලා. මේකනේ මනේ. මට ඔය චයින ලැකිය කිව්වා සිංගප්පූරුවට මම කියන්නේ එහෙන් එංගලන්ත දෙවන ලක්ෂ 10ක් දෙන්න කියලා ඔබ දන්නවනේ ඉතින් මට එංගලන්ත කිව්වම ඉතින් ඊට වඩා දෙයක් නැහැ කියලා මම ගෙලින්ම එංගලන්ත ස්කොට් එකට යවනවා කියලා කිව්වා ඒකට ගිල්ලේ සල්ලි ටික ඩබල් ට්‍රිපල් කරලා දෙනවා කියලා කිව්වා අංගවුල් ලක්ෂ 10ක් මිනිසා පරිහානියට පත් කරනවා මං ඌ හැගෙන තමයි අපර කරට පාතු මං ඔය චයිනලා කියා කියන්නේ හරියට කටුස්සෝ වගේ නිතරම පාට වෙනස් කරනවා මම මේ ගෝලයට කිව්වා මෙතන තියෙන වැඩක් පුලක් කරගෙන මෙහෙටලා ඉන්න වලිය අයියා මේ චයිනලා කියේ කොහෙද? අමරක් අයහේ වලිය අයියා හොයන. ඒ ඇස්සේ අර වල් පිටියද මොකද්ද කියන එක වලිය අයියෙන් සල්ලි ඉල්ලනවා. මගේ අමරට දරුවෝ දෙන්නද මම මේ ගින්දරක් දුන්නේ අයියයි. ඕකනේ මං කසාද බැන්දි නැත්තේ. එහෙම කියන්න එපා පැටි අයියේ. එහෙම කියන්න එපා. තමා වෙලා හරි උඹට කවදා හරි දවසක සිකුරා ලබනවා මේ මනරංජනෙ ඉන්නකන් උඹට තනි වෙන්න ඉන්න දෙන්නේ නැහැ මම ඈ
Mega pada tiagaan aku. Amarak ke? Mami mana Ranjan? Amarak ke? Deng oya Badra mandi ke pasian lo ne mang oya kati roda honda deh vale. Ani mana Ranjan? Bali mau oya deh nggak kila api nugiya deh vale akne. Eko itu tap kis maran cak ne ni. Mangi ano? Mangi deh nggak amarak. Kalau mangi Bali bat tuh agen gate berikan. Impasnya tamai mang Bali itu honda sabu a deh ni. Mangi ada deh ni raja kali danu aku. Mang apa ini? Oya guru asta prajanda tuh dekkan nih, mau enne, ambo? Me, Bali me orang. Isra hara gatu adiya kau dah kap pasar di ane pa. Ewa nara ka prati pat. Bodan nara me manaranjana kene. Mama kalla guru kama kuvera dune net. Santosa ini, dengi ding, gila, test ya. Mara kalla dekkan net gederi. Ku api gederi aku isella. Gederi kau tamu nasi, mangi dia tuh nasi. මේ විදිහට ගියොත් නම් ඊළඟ ලයිට් බිලත් එක රතු බිලක් එනවා ආයේ දෙකක් නෑ. මොකක්ද මේ ඔය? තාත්තගෙන් ලියුමක් ආවද? තාත්තගෙන් නෙමෙයි මහප්පගෙන්. ගලවලා දාපන් ඔය ලැප්ටොප් වලේ ලව්ව. ඕකයිද තමයි මේ ගෙදර ලයිට් බිල නගින්නේ අහස උසට. මොකක්ද මේ කරේ? මම තාත්තගේ ෆොටෝ එක අප්ලෝඩ් කරද්දිම ගැලෙවුවනේ ඒක. මේක බැටරියත් බැල ගහන්න ඉක්මනට. නෑ නෑ තාත්තගේ ෆොටෝ ඔය අප්ලෝඩ් කරන්න ඕනේ නෑ ඔයා ඉන්න ඔය ටොප් චාට් ගෙවලියෝ ටික තාත්තා ගෙදර නැති බව දැනගත්තට පස්සේ අපට උදව් කරන මාවෙන් ගෙදරට බිකන් කරන්නවත් බැරි නෑ අනේ මේ අම්මේ ලයිට් බිල නගින්නේ මගේ මේ ලැප්ටොප් එකේ ඉන්න නෙමෙයි අම්මා කරන වැඩ හින්දා ඊයේ රෑ අයන් එක ගැහුවා එලි වෙනකන් ඒක ගලවලා නෑ කේතලේ ගැහුවොත් වතුර ටික හින්දෙනකන් ගලවන්නේ නෑ ෆ්‍රිජ් එක ඇරියොත් දොර වහන්නේ නෑ ඒවට තමයි ඉතින් ලයිට් බිල නගින්නේ දැන් ටිකකට කලින් මනරංජන කතා කරලා කිව්වා කිරි ගහට යන්න වගේ පේන බලන තැනක් ගැන ඇස් දෙකෙන් දැක්කා වගේ කියනවලු මම බැලුවේ මේ තැනට යන්නේ ඔව් ඉතින් අම්මලට ඇස් දෙකෙන් පෙවුනා වගේ පේන කියන්නේ අම්මලගේ ඇස් වහලන්නේ ඒකනේ වෙලා තියෙන්නේ අපේ FM එකේ රෙඩ් ලයිට් ප්‍රෝග්‍රෑම් එකේ ඔය වගේ හරු කී දෙනෙක් කරලා දීලා තියෙනවද කොයිද ඉතින් අම්මලට මීඩියාත් එක්ක සම්බන්ධයක් නැහැනේ ඒකනේ වෙලා තියෙන්නේ ඔන්න නිනියා මාත් අරගෙන ආවා ඇස්සාලා ගහපු ගහල් ගැට තියෙන විස්තර. ශානියමයිනේ. එහෙනම් ඉතින් අපේ FM එකේ රෙඩ් ලයිට් එකට දාමු. ඔව්. දැන් අපිට කොහම රෙඩ් ලයිට් වැඩලා තමයි තියෙන්නේ. අම්මේ අපේ තාත්තා ලෝන් එක ගහලා තියෙන ලක්ෂ 10 විතරක් නෙමෙයි. මිනිසුන්ගෙන් 500 10 ඈ 150 ලෝනුත් ගහලා. සේරම කුණු බෙන්ගාලේ බොක්කට කියලා ඒ සේරම දේවල් දැන් තාත්තා පිටපටවන්නද ලෑස්තිය? අයි මේ තින්නේ තාත්තේ විසි. සමහර කුංගේ ලෝන් ගහලා තියෙන මාව විකුණලා. දැන් උන් යන චන්ද්‍ර ප්‍රොඩක්ෂන් එකට මාව හොයාගෙන. ආ. කොහොම රෝටි ගෙවල දාලා තාත්තේ නම්බුව බේරගන්න. අයි දෙයි හාම්දුරුනේ මං කොහොමද මේ සේරම ගෙවන්නේ? දැන් බලන් ගියා මම්මේ. අපි තාත්තගෙන හිතනවා වගේ 100න් දශමයක් අතාත් අපි ගැන හිතලා නැහනේ. ඇක්චුවලි අන්කල් මේ කම්පැනි එක
ගොඩ ගන්න නම් තියෙන්නේ එකම එක දෙයයි. කියන්න කන්සල්ටන් දොරේ කියන්න. මේ කම්පැනි එක උස්සලා නංගලා ගන්න ඕන නම් මං ඒ වෙනුවෙන් ඔළුවෙන් උණක් හිට ගන්නවා. ආයි රෝල් සර්විස් නෑ. ලොකු අප්පෝ මේලාට කිරිස්ම වෙලාවනේ තේ කෝප්පයක් ගේන්නද සීතල ගෑක් ගේන්නද ඇලියා ඇඟ හොඳට රත් වෙන්න කූල් එකක් ගෙන මේ කන්සල්ටන් දොරේටත් ගෙන එහෙම ලොකු අප්පෝ අතේ නැද්ද මාරුච්ච රුපියල් 100ක් ගේම ළඟදි රීලෝඩ් එකක් දාන්නත් බැරි වුණා හරි කුමාර ඵලයන් මෙතනින් Actually, uncle, punta uncle ke data galau mana deh nipa, oke? Make kampanye ke goda ganu nanti ene? Uncle ke duit, mata deh nih. Kau tapi mama ide. Tapi deh nanti pulang ikut bela, make kampanye ke goda ganu, oke? අඳහන් දෙකක් ගැලපෙන්නේ නෑ. අයියෝ අයියෝ. අතට ආපු මේ මංගල කටයුත්තත් ලැත්තනම ලොප්පුණා. මටත් මොන යෝගයක් උදා වෙලාද මන්ද? මංගල කටයුත්තක් කළා අතට ධන යෝගයක් උදා වෙන කටයුත්තක් සෙට් වෙච්ච ගමන් මේක ලොප්පෙනව ලැත්තන. අර වලියලා වගේ ලොප්පෙච්ච උංග සෙට් වෙනවා. මේ පාර ධන යෝගයද දන්නේ? මාර යෝගයක් නේ
එතකොට මේ සුමේද ළමයා මාස 4ක හිඟ තියෙනවා. එතකොට තව අර කෝකිලා කියලා ළමෙක් ඉඳලා තියෙනවා. ඒ ළමයා මාසික හිඟ තියලා මෙතනින් අස් වෙලා ගිහිල්ලා. ඕනේ ගෝ කිනේ පරිප්පක රොස්සලා නේද ගඳෙන්නේ නැද්ද? පරිප්ප ඔව් ඔව්. රොස්සලා මැඩම් මම පරිප්පක බල්ලෙන් නම් පරිප්පක බල්ලෙන් නමනේ. Megane madam ithin meeta kalin me boarding gaastu ekutu kale mutu madam ne ithin api issarahata mutu madam ekke ganudunu beera ganna ne man ranjana bida passe oy boarding me ganudunu karanne mama mokada mama mutu ge akkage akka e kiyanne gajanayaka paramparave loku duuni tamunla mutu ge kanen ringuwata mage kanen ima lesen ringanta bæ ඒක අපේ පප්පගේ නියෝගයක්. ඉච්චව බැටරියට යවුවා විතරයි. නූලේ තාතර තිබුණු ලොකු මොම්මනාව පත්තිමේ ලියුම ගැන බල්ලෙක් විතරයිනේ. ඒක බැටරිය මොනවද කරන්න කියලා නිකමටවත් ඇහැක් කරලා හොයලා බැලුවද? ඔව් මේ ටැප් එක වහගනින් බං. ඇහැක් කරලා මොකටද ඇහැක් කරලා බලන්නේ ඇස් දෙක මැරලා බලා ගත්ත හැකිනේ දැන් කොල්ල මොකද කරන්න කියලා එතෙන්ට ගිහින්න ඇඳුලේ තාත්තේ මං කිව්වේ ඒක ඔය පැටේරියට ගියාට පපඩම් කර්මාන්තය ගැන මුකුත්ම දන්නේ නැහනේ විසෝ විසෝ මනුස්සෙක් නෙමෙයි තිරිසන් සතෙක් වුණත් ඉපදිච්ච ගමන් ඇවිදිනවද දුවනවද ඈ එයි නැත්තේ බහුපටිය අනේ දූලේ තාත්තේ බහුපටිය ඉපදිච්ච ගමන් ගහනවා කරනවා ඊට පස්සේ දුවනවා ඔමතිනේ පපඩම් ෆැක්ටරි ඌට වැටි වැටි තමයි ඇවිදින්න වෙන්නේ මොකද අර පපඩම් හදන තැන පිටි වැටෙනවනේ බිමට අම්මේ ලිස්සන සොරස් ගාලා වැටෙනවම තමයි ෂුවර් ඉතින් හැබැයි මේ පිසෝ මේ
වැටිලා කොල්ලා ගෙදර ආපුවාම උඹට පුළුවන් සින්දුවක් කියන්න ඕන නම්. ඒ මොකද? මොකද දැල්ලාද? මේක කීත හැකි. වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා හැංගුණද ඔන්න මං අල්ලන්න එනවා දෙක් පොට්ටුයි දු තරන 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 තෝ බලපම් බිතෝ අපි පපඩම් බිස්නස් කරපු මුල් කාලේ අපිට ගුරුවරු හිටියා උපදේශකවරු හිටියා නෑ දැන් ඒ වුණාට කොහොමද අපි කෝටිපති වුණාට පස්සේ එක පිටි ගෝණියකට පයින් ටුස් ගල ගහපු ගමන් ගුස් ගල විසි වෙනවා උපදේශකවරු 20ක් 30ක් අන්න දුලතාතේ ආ ඒ මොකද අක්ක පෙන්නද අනේ ළමයෝ ඔය ආයුධ කට්ටලේ ගන්නකො පොඩ්ඩක් මේ ඔබ බලන්න ඔබ බලන්න මේ මේ නෙවෙයි යන්නේ අම්මා අම්මා බලන්න කොහර පට සිවි කජ බලිදුරේ නේද ඒ ළමයි ළමයි ආට එක නවත්තන්න ආට එක නවත්තන්න නවත්තන්න ඉස්සරහ දාල බලිදුරේ මේ අයියෝ ඔයා නැතු මුළු සුර විමනම ගල් ටික් වෙලා ඉන්නවා ඔයා මෙතන බජව් දානවා මේ මොකද මේ දෙකක් දාගත්තද හොරේ ඈ අවසර නැතුව මාගේ විජිතයට ඇතුළු වූ තා කවුද මම ඇයි දන්නේ නැති චන්දරේ පපඩෙන් චන්දරේ මත ටම් සබළුනි මේ කගේ මේ ශ්‍රී තට්ටය මාගේ මේ ශ්‍රී අසිපති පල දවා හලු කරගෙ සිරි සංගපති මල්ලිකාපති මේ මොකද මේ වෙලා තියෙන්නේ මේකගේ වයර් එකක්වත් ෂෝට් වෙලා මේක තමයි මේ ඔයාට තට්ටයක් කිව්වා මේ එයා තට්ටයක් කිව්වට කමක් නැහැ එයා පිස්සුද කොහෙද උඹ තට්ටයක් කියන්න එපා රිවිල්ගේ මල්ලිත් අහගෙන ඉන්න නෝට්ටු දෙකක් මගේ වෙන්න බැරි නැද්ද බලමු බලමු ගාන්ට ගාන්ටක්කේ මං දැක්කේ නෑ මම අපේ සල්ලි ගාන්ට නෙමේ හැදුවේ මම කාගේ වුණත් අනේ මේ සල්ලිනේ දෙයියනේ කියලා මේ සල්ලි ටික අරගෙන පප්පගේ මේසෙ ළඟින් තියන්නයි හැදුවේ. පප්පගේ මේසෙ උඩින් තියන්ට නම් හැඹිලිය අතට ගත්තේ මොකටද? කමක් නැහැ. මම දන්නවා මේ දවස්වල අක්කට සල්ලි හදිසියකුත් තියෙනවා කියලා. අපේ අපුච්චෝ මොකද කියපු නොසන්ඩාල කතාව? මේ හිතුවද මම මේ සල්ලි මඩි ගහගෙන පැනලා යන්න හදනවා කියලා? මම මේ පප්පගේ ස්ථානේ අනාවිකි කියන්නේ සල්ලි ගරන්න නෙමෙයි. පප්ප දීපු වරම නිසා. මං කියන්නේ යක්කේ ඔය වරමක් ගැන නෙවෙයි. බෝඩින් ගාස්තු ගැන. මේ ඒ බෝඩින් කාරයෝ මහා නොසන්ඩාල වුන්. උන් ඕගොල්ලන්ගේ කරේ නගිනවා බලන් ඉන්න බැරුව තමයි මං එතෙන්ට ගියේ. නැතුව මේ සල්ලි තණ්හාසකට ගියා නෙමෙයි. සල්ලි තණ්හාව තිබුණා නම් මම්බේ රට දාලා මේ පප්පා කිව්ව වචනේට මේ ලංකාවට එන්නේ නැහැ. දැන් අක්කට බෝඩින් ගාස්තු හම්බ වුණාද? අක්කේ අක්කා මෙච්චර කාලයක් හිටියා අපිට තඹ සතියකින්වත් උදව් කරාද? නැණි. අපි මෙච්චර කාලයක් කාටවත් අතුණුපා ජීවත් උනේ ඔය බෝඩිම හින්දා. මුතු මං හෙදිවි අර ගල්ලාන්ද බෝඩින් කාරයෝගෙන් ඔයාට ගාස්තු වරන් දෙන්න. අන්තිමට මමයි වැරදිකාරයෝ උනේ.
මට උනේ වනිදිය දේවාලි හිසේ කඩා වැටෙන වගේ වැඩක්. අක්කා ඉතින් මේ ඕන දෙයටයි එපා දෙයටයි හැම දෙයකට මත දාන්න යන නිසානේ මේ හැම දෙයක්ම. අක්කේ අක්කා මේ ගේ ඇතුළට වෙලා ඕන දෙයක් කරගන්නට. හැබැයි ඔන්න මන්නම් කැමති නෑ මේ බෝඩි මේ වැඩවලට අත දාන්න යනවට. මුතු මතක තියාගන්න මම අක්කගේ අක්කා. මම මේ බෝඩින් ප්‍රශ්නෙට අත දැම්මේ පප්පා කියාපු නිසා. කාගෙද මේ සල්ලි? තමුගෙන සල්ලි ගන්නට? මේ මට නිකන් බොරුවට පුප්පන්ට එන්නේ නෑ. සල්ලිත් කාගෙද කියලා ඉතින් පප්පගේ මහ ගන්නට තිබ්බා. මගෙන් ගහන්නේ මොනවා? අපේ අප්පුචෝ අපි දෙන්නතර මීට පස්සේ කවදාවත් සම්බන්ධයක් නැහැ. අපේ ගෙදර අයටත් කිව්වා අපේ ෆෑයික ඉවරයි කියලා. ඒක කියලා යන්නයි මං අද මේ ආවේ. මම යනවා. තරු තරු. පුතා මං කියන්නේ අහන්න තරු. අපිට ඩඩා බලන් ඉන්නවා එනකන්. වා මගෙත් එක්ක ඉන්න ඩඩා බලන්න යන්න. ඩඩා දහලු. යා ක්‍රෑෂේකින් අතුරුදහන් වෙච්ච ඩඩාද? නැත්නම් ඩඩා වගේ කියලා උසපු මගේ තාත්තද? තරු. ඒ දෙන්නම නෙමෙයි. මගේ ඇත්ත ඩඩා. මට මගේ මේ ජීවිතය දුන්න මගේ මේ ලේ තියෙන මගේ තාත්තා. ඔයා කියනවා නම් අපි FI එක නවත්තුමු කියලා අපි එහෙම කරමු. හැබැයි ඊට කලින් මම මගේ තාත්තට උණු පොරොන්දු ඉෂ්ට කරන් තියෙනවා. මොකද්ද ඒ පොරොන්දු? තරු වා එන්නද මගෙත් එක්ක යන්න. මම මගේ ඩඩා ඉස්සරහා චන්ද්‍රයාංකල් උත්සවකේ ඇත්තම කතාව ඔයාට කියනවා කියලා පොරොන්දු වෙනවා. ඒක නවත්තන දවසේ හරි ඇත්ත දැනගන්න එක වටිනවනේ. හා යමු. හැබැයි මතක තියාගන්න තිලන්න අයියේ මං වාට දෙන්නේ හරියටම පෑ භාගය. වාසුර බොස් ඔන්න ගේම් ෆිනිෂ්. ගුඩ් කලුවා ගුඩ්. ඒ කියන්නේ තමසේ තරු තිලංගේ තාත්තා හම්බෙන්න යන එක නතර කළා. හම්සි කොහමදලු එහෙම කළේ? බොස් දන්නවනේ මේ කලුවා ගේම්. අදේට සුරේමනේ සුදු කොටේ වැඩේද කියන්න දන්නේ. මගේම තට්ටේට ගහලා මගේම තට්ටේ පලා ගන්න. අයියෝ. ඉස්සෙක් එක්ක මෙහෙම තනියම එකතන ඉන්නවා කියන්නේ.
හරියට නිකන් කඩුවක් ගිලිනවට වැඩිය අමාරු කෝස් එකක්. මොකපමි මේකගේ ගෑණිව දෙන්න ගියේ මගේ ගෑණිත් නෑ මුගේ ගෑණිත්. අම්මාටයි යනි ඉම්බා තට්ටේ ඉම්බා නෙමෙයි ඉම්බා නේද තට්ටේ. තකම අනකරමි රාජාන අත්තන්තෝ එල්ලා මරමි. මොකද ගනු මගේ කඩුව සුරතට දීපන් දීපන් එහෙම ගන්න හ එහෙම හ 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 ඊට පෙර රජතුමාට දන්ද නමස්කාරය කරවා. ඒ කියන්නේ දණ්ඩ නමස්කාරය කරවා. දණ්ඩ මොන දණ්ඩක්ද? මට නම් පේන්නේ මේක නිකන් කුරුඳු පොල්ලක් වගේ. ආ කුරුඳු පොළු කිව්වම මතක් වුණේ අම්මෝ ඊයේ පෙරේදා මේ පැත්තේ කුරුඳු පොළු වින්ද වෙච්ච කෙලි දන්නවනම් පිස්සුවක් හැදුනත් කුරුඳු පොල්ලක් දිහා බලන්නේ නැහැ. කුරුඳු පොල්ලක් නෙමෙයි කෝටුවක් දිහාවත් බලන්නේ. හරි හරි. අනේ අනේ මගේ වලි ඔයාට මොකද දෙයනේ සිද්ධ වුනේ? අනේ අනේ එම්බා තට්ටේ එම්බා තට්ටේ කවුද කවුද ඒ දුවමින් එන කත කවුද කත ඈ කත 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 ඒ කත දන්නේ දුවමින් එන කත දන්නේ අවුරුදු ගානක් එකට දිව්ව කත මතක නැහැ ඒ කත තමයි කච කච කත වලි අනේ වට මොකද උනේ වලි ඇයි කරන්න එපා. වලී දුරේ පොඩි රෝන් සර්විස් එකක ඉන්නේ. ඔහොම කෑ ගන්න එපා. මේ කො මගේ කතකෝ. එයා නම් ඔය ඉන්නේ ගාට ගාට මම මේ දුගන ආවේ මට නෙමෙයි. කලබල කරන්න එපා. දෙන්න කියලා අඬන්න එපා. අප්සෙට් වෙනවනේ. අන්නාරයට වෙන්න. චන්දරේ අවුරුදු ගානක් මාත් එක්ක දිග කපු මගේ වලීට කතා කරනවද තෝල් කවනේද? ඔය අයන්න පැත්තකට. රාත්තරනේ වලී මොකද ඔයාට මේ සිද්ධ උනේ? මං ඔයාගේ අමරා. ඒ අමරා වහ එම්බා දිලිසෙන තට්ටේ රජුරුවන්ගේ ආරක්ෂාව සලසන්නේ මෙසේද? කොහොමත් වෙන ගෑණියක් මාසලට එනතුරු බලා සිටියේ වහ වහ මෑ සෝදිසි කරනෝ මං. ඔව් එම්බා තට්ටේ සෝදිසි කරනෝ මේ කාන්තාව. මමනේ කත කත බල ඉන්න අත් දෙක උස්සන්න. ඇයි සෝදිසි කරන්නලු? අනික මේ දැන් දැන් සෝදිසි කළා තේරුම් නැහැ. අවුරුදු 20 ගානක් කසාද බැඳපු දීග කාපු එක්කෙනානේ. අන්න ඒ කාලේ සෝදිසි කරන්න කිව්වනම් කරන්න හරි තිබුණා. මේ අමතක කරන්න මේ කවුද දන්නවද? බිසව ඔයාගේ බිසව රජතුමාගේ බිසව. අයියා නේ වට මතක නැද්ද මං අමරා දේවි. ඔයා මට හැමතිස්සෙම කියන්නේ අමරා දේවි. අමරා දේවි. ඔව් මේ අමරා දේවි ඔයාගේ. අමරා දේවි මගේ අමරා දේවි. එනවත් දේවි මගේ අමරා දේවි. අමරා දේවි අඳුර ගත්තනේ. ඒ මොකද යකෝ මේ? ඒ පාර මිනිහාගේ පිස්සු ගෑන්ටක් ගැහුවද? මාරු. අම්මා, දුලේ තාත්තේ. අනේ මං අමර නෝනට පණිවිඩය දුන්නා විතරයි අමර නෝන කඟ වේන වගේ දුවගෙන ආවනේ. මම පස්සෙන් දුවගෙන ඇවිල්ලා මට හොඳ රෝම. තාත්තේ. හරි 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 අමර නෝන හරි අප්සෙට් එකෙන් ඉන්නේ. තමන්ගේ ස්වාම පුරුෂයන් මේ අමර නෝනට විතරයි නේද මේ පණිවිඩය කිව්වේ? ඔව්. එහෙනම් යංකෝ බිසෝ බිසෝ මේ මගේ බිසෝද? නෑ 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 මේ එතකොට මේ බිසෝ මේ පොඩක් ඉන්නකෝ මම රජතුමනි චුට්ටක් ඉන්නකෝ මම සැල කර සිටින්නම්. මේ බිසෝ මගේ බිසෝ මේ බිසෝ ඔබේ බිසෝ ඈ නැවත කියව. මේ බිසෝ මගේ බිසෝ මේ බිසෝ ඔබේ බිසෝ රජුරුවන්ට ඒ බිසෝ මේ බිසෝ කියා දෙයක් නැත. බිසෝ නම් බිසෝ බිසෝ මේ සියලු දෙනා මේ දෙදෙනාම වහ අන්තපුරයට රැගෙන යව. රාජා නයි වහ 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 මේ අන්තපුරේ වහ තමයි කන්න වෙන්නේ දෙන්නව මෙහෙවල. මේ ලොකු ප්‍රශ්නේ කියන්නේ ලොකු ප්‍රශ්නේ කියන්නේ මේව වටපිට මිනිස්සු එහෙම දැනගත්තොත් අපිට සුරවීමනේ විසුමක් වෙන්නේ. මොකක් හරි වාහනයක් නැවත්තගෙන ආට එකක් කරේ මොකක් හරි මම හිමීට අරගෙන ඉන්නම් ගෙදර ගන්න. අම්මාවත් තනමේ උද්‍යාන හදමේ තරුණ තරුණියන්ට පෙම් කෙලීම සඳහා උද්‍යාන සන්තනමේ. හරි ඒගොල්ලෝ පෙම් කෙලි පොඩ්ඩක් ඔය පොල්ල පැත්තකට තියාගන්නකෝ. මම්මාවත් බේනම් පප්පාවත් හරි කමන්නේ. ගෙදර ගිහිල්ලා ඕන දෙයක් තනා ගන්නකො. බොක්කු තනමී. හරි. ශ්‍රී අසිපත දෙන්න. මට අසිපත මට දෙන්න. ශ්‍රී අසිපත? ඔව් ඔව්. දෙන්න. නැත දුක් කර. හරි මේ තියෙන. පරිස්සමින්. හරි හරි කැපෙන්නේ නැහැ උන්ට. කොපුව කොපුව. නැහැ කොපුව තියාගන්න. කොපුව ඕනේ. මේක තිබ්බහම ඇති. එන්නකො. ඔටුන්න දෙන්නකො බිසෝ අතට. ගන්න බිසෝව.
පා ඔටුන්නට අත තියන්න නෑ නෑ මා දානිමි මෙහෙම බෑනේ පාරේ සියලු දෙනාම මගේ ඔටුන්නට අත තියන්න තමයි බලාගෙන සිටින්නේ නෑ හා පොඩි කෙනෙක් මේ අපි ගම අසිපතින් ගම අසිපති මෙන්න කන කැපේ කන කැපේ ඒ ඒ අසිපතින් කවුරුත් දාගන්නේ නෑ ඔටුන්න එන්න ඔටුන්න හරි අමරදේවි රජතුමා ඉස්සර වෙන්නකෝ ඔටුන්න මගේ පිටසයි මායි පැත්තේ මට විශ්වාස නැහැ ඔටුන්න නෑ නෑ මේ තියෙන අසිපතේ රැඳිලා තියෙනවනේ වාහනය නවත්ත ගන්න ඔටුන්න නැතුනත් රජුරෝ නෑ වාහනය නවත්ත ගන්න හරි මම ගියන්නේ ඉල්ලින්නේ යමන මේ සින්දුව නතර කළා කියන්න කවදාවත් නැතුව මොකද මේ ලිඳ ළඟ රෙදි හොදන්නේ මම ලිඳට පොඩි සුද්දයක් දුන්නා රෙදි ටික හොදන්න ගත්තා මට ඉතින් ජොබ් එකකුත් නැති එකේ අන්තිමේදී ලිඳ ළඟ සංගමයේ විතරයි ඉතුරුනේ සුරේ මං කිව්වනේ අපි දෙන්නගේ එක්කෙනෙක් ජොබ් කරාම ඇති ඒ වුණාට බබියෝ දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් රසාව කරනවා කියලා කියන්නේ හරියට එක රෝදයක හුලංගියේ බයිසිකලයක් වගේ. වා විතරක් මහන්සි වෙලා හරි අම්බ කරනකොට මම නැතිනාසි කරලා හරියන්නේ නැහැ. එහෙනම් මම වොෂින් මැෂින් එකටයි බාත්รูම් එකටයි ටටා බයි කිව්වා. ඒ මොකද? ඇයිද නිකන් හිතන්නකෝ. වාගේ එක පඩියෙන් භාගයක් විතර ගියාම වතුර බිලටයි ලයිට් බිලටයි අපේ පුංචි පැටියට ඉතුරු කරන්නේ මොනවද? එයාගේ ස්ටඩිස් වලට කොහොමද සල්ලි යවන්නේ? අපි කන්නේ බොන්නේ කොහොමද? ඉතින් මම අර පරිස්සමෙන් වැඩ කරන්න පටන් ගත්තා. සුරේ දැන් චන්ද්‍රය ප්‍රොඩක්ෂන් එකේ වැඩ කරන එකත් මහා ලෙඩ ගොඩක්. අන්න කම්පැනි එකේ දෙවෙනියා කළ සාගර වේවල සාගරයක් කම්පැනි දෙවෙනිය කරලා මම හිතන්නේ සාගරයට ඔය බිස්නස් එක කරන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් චන්ද්‍රේ කම්පැනිය පුතාට මොහොයිය කිව්වලු නේද? චන්ද්‍රේ සල්ලි ගොඩක් උඩ ඉඳලා රජ වුණා. පුතා යුව රජ වුණා. වැඩ දන්නේ නැති වුණාට ආපු ගමන් සේවකයෝ ටික නම් අල්ලගත්තා. ඔන්න පැකින් එකයටත් බෝනසුත් දුන්නා. නෑ. හැබැයි ඔහොම ගියොත් නම් ඔය බිස්නස් එක ඉච්චර කල් දුවන්නේ නෑ. බලන්නක බොරුද කිව්වේ කියලා. ඔයා මගරි දිච්චත්තත් මම දන්නේ. කවන්නෑ කවන්නෑ. වෙන්දර ඉතින් මං ඔයාගේ රෙදි හොදනවනේ. අද ඔයා මගේ රෙදි හොදන්න. මං චේන්ජ් එකක් දාගෙන එන්න. අපි දෙන්නම රෙදි උදු. මම ඕනේ වැඩක් කර දෙන්නම්. අලි අත්තු උනත් පෙරලන්නම්. ලෝකේ මිනිස්සු ක්‍රෝරයි කිවර ඒ ලෝකේ කවුරු ක්‍රෝර නැ මමයි ක්‍රෝර මම නැති වෙලා කියලා මගේ අමරට මගේ ධර්ම දෙන්න දෙන්න ඔච්චර ගින්නත් තවත් ඔගලන්න කිඳරක් දෙනවා
රජතුමනි මෙන්න තේ ගෙනාවා. රජතුමනි ඊට පස්සේ ආපහු මූණ පොඩ්ඩක් හොදගන්න කියලා එනවා ඊළඟට පාදවන්න කියලා එනවා ඌව ඔක්කොම කරලා අන්තිමට නාන්නයි පීනන්නයි එනවා
ඊට පස්සේ සපරමාදු හාමුදුරට පීනන්න වෙන්නේ ඉතින් පොඩ තමයි. ආයි එහෙම යන්න ඇතුළට. හරි හරි ඉතින් කෑ ගහන්න එපා. ඉවරයි ඉවරයි. දැන් දුලේ තාත්තා කොහෙද මේ ගොම්මනේ යන්න ලෑස්තිද? ගොම්මනේ යනවා හොල්මන් බලන්න. මේ මං යනවා සුරවිමනේ රජා වලිය දොරේ හම්බෙන්න. මේ දුලේ තාත්තේ වලී මහත්තයාට වෙච්ච වින්නැහියක්. ඒ මිනිසුන්ට කරදර එන්නේ එක පිට. වලී මහත්තයා රට ගිහිල්ලා කාලයක් අතුරුදහන් වෙලා හිටියා. හම්බ වෙනකොට පිස්සු. ඒ මදිවට තමන් ඉන්න ගේදර උගසට තියලා ඒක සින්න වෙන්න යනවා. ඒකනේ බං. දුකට සැපට හැම එකේම hina වෙවි සින්දු කී කී හිටියා නිකන් පෙත්තප්පු වගේ. අන්තිමට මොකද උනේ? තමන්ගේ ගෑණි දරුව අඳුරන්නේ නැති තත්ත්වයට පත් වුණා. මේ විසෝ මිනිහට මේ අසරේ අසගුඩුන් එහෙම තමතක වෙලක් දන්නේ නැණි මොන ඇයි මතක නැද්ද එදා ඕල් මාදෙන් අස්පයා ගහේ බැඳගෙන හිටි මෙන්න ගේට්ටු යතුර එන වෙලාවක ගේට්ටු අරගෙන එන්න මට පිස්සුද බං මේ 335 එකේ මැරලා තියෙන ගේට්ටු යතුර මට දෙන්න අතන උඹගේ වයර් කෑල්ලක්වත් ෂෝට් වුණාද කියන්න බෑනේ දූලා තාත්තේ ගමේ පිස්සෙක් ඉන්නකොට අපි අපේ පරිස්සම ගැන හිතන්න එපා. ඒ මේ මේ බිසෝ 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 මේ. එහෙම කතා කියන්න එපා. බලු කතාවව. යකෝ මේ මිනිහා මගේ පුංචි කාලේ ඉඳලා එකට ජිල් බෝල ගහපු හොඳම යාළුවා. කොහොම කුජීත කතා කියනකොට මගේ හිතටත් අමාරුයි. පපුවට වාවන්නේ නැහැ බං. හරි හරි. මං ඉතින් වැළපෙන දෙයක් කිව්වේ නෑනේ. හිතවතා වුණත් දැන් ඉතින් ඕල් මාදකාරයා. මං එහෙම කිව්වේ අපේ දරුවන්ගේ පරිස්සම ගැන හිතලා. හරි අපූරුයි. උඹ හරි ෂෝක් අම්මා. උඹ දරුවන්ගේ පරිස්සමට කියලා දරුවෝ ටික ඔක්කොම එළියේ දාලා උඹ ගේට්ටුව ලොක් කරගෙන ඇතුළට වෙලා ඉන්නවා. උඹේ පරිස්සමට. හරි ෂෝක් අන්න අර හිච්චත කොහෙද ඇවිල්ලා ආට එකකින් බෙරි හන් දෙනවා. ගිහින් ඕක අරහ. ඇති ඇති. හිච්චෝ මේ එනවා මයි පුතේ. හිච්ච එනවා මයි පුතේ. දැනි හිච්ච මතක් වෙලා තියෙන. මොකෝ මොකෝ මේ 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 වලි දොරේ අස්සයව ගහේ බැඳලා මේ ආට හැකින් ඇවිල්ලාද ඈ දුනා තාත්තේ මෙහෙ එන්නකෝ ඈ අතලමයි චුට්ටිය දුනා ඈ චුට්ටි අතලම මේ මොකද මේ අනේ චුට්ටි මොකද උඹ කරගත්තේ හා සලස්සයක් දෙව් අනින් අහන්නේ හලක් නොදැන බිය වේ දැනගන්නේ මුලත් සැදුනි මහ මෙරය නමන්නේ මුලත් උපත කියලා ඉඳගන්නේ ඉඳගන්න වෙලාවක් නැහැ ටාර්ගා ලෑස්ති වෙන්න වලිමව බලන්න යන්න සුමේදයෝ මං ඔය කිව්වේ කඩුණු තහංචි කවියක් කඩුණු තහංචි කවි කියන්නේ කොල්ලෝ ඉස්සර කාලේ මනමාල මහත්මයා යනකොට මනමාල මහත්මියගේ පාර්ශවයෙන් මනමාලිය බලන්න කඩුල්ල ඉස්සරහදී මනමාල මහත්මියගේ පාර්ශවයෙන් වෙලා කවියක් කියනවා. හරි. අන්නේ කවියට ප්‍රතිඋත්තරයක් දුන්න නැත්නම් මනමාල මහත්තයාට අර කඩුල්ල බැනලා බුරු. ඕවා බං පුරාණේ ඉඳලා පැවතගෙන බොහෝම උතුම් චාරි. මෙරේ. උගන්තරක් දන්නුනද ඒ පොඩේ? වාස්තුයි. මෙද? Thank you.
Loki, Mehatim, Mehatim, Ron service na tu mata ette kiyan lo. Kohomada ape chuttiya hatara handi kada gatte. Kiyum bale? Harakekek gihilla. Eh? Harakekek? Harakekek kohe jau sume gihilla? Hari 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 hari. Ape chuttiya idin andin tarama koe mottiya andinne es kada hari na endunne. Pachcha warna dekka gaman harakulak wenno. Ekai wenne. එහෙම දෙයක් නෙමෙයි තාත්තේ මොකෝ නැත්තේ මම මේ එකගෙන තමයි දැනුත් මේ කල්පනා කර කර ඇවිද ඇවිද හිටියේ පත්‍ර මැඩම්ගේ අනාවැකියට හරියටම කියවුණානේ ස්විප් එකෙන් භාගයක් අදාන ස්ථානයේට පූජකලේ නැත්තම් ඒ සාපේ දරුවන් පිටින් යනවා කියලා මොකද වෙලාවට මම හිච්චව කම්පැනිට දාගෙන රැක්කා හැබැයි ඉතින් චුට්ටිය බිඳිනවා තාත්තේ චුට්ටිට වෙච්ච අනතුරයි භද්‍ර මැඩම්ගේ බොරු අනාවැකියයි පටලව ගන්න එපා දැයාගේ වලි මාම ගෙදරින් නැහැ කියලා. ඔය අසාගේට ඇවිල්ලා ඉන්නේ. ඔව් ඔව් යසාගේට ගෙදර ආවා. ඒ වුණාට අනාවැකියෙන් භාගයක් හරිනේ. ආවට කොහොමද ආවේ? නිකන් ශරීර කූඩුව විතරයි ආවේ. ආ මොලේ මොකද? මොලේ කුරුවල් වෙලා රජ පිස්සුවක් ගහගෙන න්‍යාවේ ආදියා. ඔන්න දූලේ තාත්තේ. පොට බිම ඇරුණාට පස්සේ චුට්ටියගේ තිබුණු ගෑස් සේරම බැහැලා. සිද්ධ වෙච්ච හැම දෙෙම කියන්නල්ලු. පොඩ්ඩක් හිත හම්බනන්න කවුද ඇක්සිඩන්ට් වුනේ කියලා උඹත් නොන්ඩි ගහන්නේ මොකෝ මෙයාත් එක්ක එන්නේ කොහොමද හරි හරි මෙයා කියන්න දෙයක් නැහැ මට සේරම ලොක්කි කිව්වා දැන් චුට්ටි මට කියපම් බලන්න ඔය හැප්පිල්ලෙන් හරකට මොකද උනේ කියලා මේ ගිනි බෝම්බ හැමදේම ගිනි තියලා මේ ඇක්සිඩන්ට් එකෙන් මටත් වැඩි තිලාන්න අයියට ඩැමේජ් යට හරක කියලා කියන්න එපා පව් මේ මොකද්ද බං මේ උල් මොරුන්දන් කතාව ඈ දැන් ඔය හරක් කුලක් වෙච්ච වෙලාවේ මේ බූරුව කොහෙද හිටියේ මොකද්ද තාත්තේ හරකෙක් කුලක් වෙච්ච කතාව මං තිලාන්න අයියත් එක්ක එයාගේ තාත්තා හම්බෙන්න යන වෙලාවේ මේ ඇක්සිඩන්ට් එක උනේ උඹ ඒකෝලයි ගෙදරට ගියාද ඒකෝලගේ අම්මා අප්පා හම්බෙන්න ඈ ඇයි උඹ හිතුවද උඹට අම්මෙක් අප්පෙක් නැහැ කියලා නේ ඇත්තම දුල ඇත්තේ මේකිට මොනවද කරන්න වටින්නේ මේකිට විතරක් නෙමෙයි මේ ලොක්කිටත් මොනවද කරන්න වටින්නේ කියලා මං කල්පනා කළේ හැබැයි ලොක්කි උඹ හරක් කුලක් වෙච්ච කතාවක් කිව්වේ අපි හරක් කියලා හිතාගෙන ඈ මං හැමදේම කියන කලින් තාත්තට මැද්දට බැන්නේ දැන් ඉතින් මේ වෙච්ච
වෙච්ච දේන් චුට්ටිට තිලන් නැගෙදින යන බැරි වුණානි. ඒ ගැන හිතලවත් සතුටු වෙන්න. ඒ ගැන හිතලා නෙමෙයි සතුටු වෙන්න තියෙන්නේ. කොහොමරි බද්ද මැඩම්ගේ අනාවැකියෙන් ඒ සාපෙන් චුට්ටි මේ තරම්වත් ගොඩ ගිය එක. කොහොමද ඉතින්? ලෝරස් දෙයියන්ගේ බලපෑම තමයි ඉතින් මේව. දැන් මෙයා මම. දැන් මෙයා මම. නිරේ? නිරේ? ආ. එට උදේම එට පාන්දරම යමල්ල ලෑස්ති වෙලා එට පාන්දර යන්න මේ කොහෙ යන්නේ බද්ද මැඩම්ගේ දෙපා ළඟට තාත්තේ මොකෝ මගේ කකුලත් බැරි එකේ ඔව් බද්ද මැඩම්ව මගේ දෙපා ළඟට ගෙන්නන්න බැරිද පිසෝ මේකිට බැනපන් ගජනායක පරම්පරාවේ උදවිය මේ කෑලි මූට්ටු කරපු කොට්ටූර වල ඔළුව තිබෙන්නේ නැහැ මේ මුතු අපිට ඔළුව තියන්න නෙවෙයි රට්ටුන්ට ඔළුව තියන්න විකුණ ගත්තොත් කාටද ඔයා හදන්නේ මං අර බෝඩින් ගාසු එකතු කරන්න ගිහලා ඔයා මට තහංචි දැම්මා වගේ මේකටත් තහංචි දාන්නද නෑ නෑ මං ඕකට තහංචි දාන්නේ නෑ මම මේ බැලුවේ ෂොපින් යනවයි කියලා ගිය මොරින් තාම නැත්තේ මොකද කියලා කියන්න බෑනේ ඉතින් මේ දවස්වල මේ රෑ වුණා කියලා ඔය කෙල්ලට හවල් දෙයක් වෙන්නද ඔයාට තියෙන්නේ ওই වැඩකාරී ගැන හොයන්ට විතරමද? ওই කැස් කට්ටි ආවොත් ආව ගියොත් ගියා. මෙන්න මෙහාට එන්න මුතු. මෙහෙට එන්න. එන්න. ලක්කේ එන්න. දැන් මෙතනින් වාඩි වෙන්න. දැන්වත් මහන්ට පුරුදු වෙන්න. එන්න. එන්න. වාඩි වෙන්න. වාඩි වෙන්න. වාඩි වෙන්න. මහන්ඩ පුරුදු වෙන්න මට තියෙනවා පොතක් කියවන්න තෘෂ්ණාව දුර්ලන මග මං යන ওই පොත කියවන්න මේ විකාර වැඩ නවත්තලා දැම්මනම් ඉබේම ওই තෘෂ්ණාව දුරු වෙයි හෝ මයි ගුඩ්නස් මුතු මැඩම් බලන්නකෝ මේ පස්කාරයෝ එයාලා හිතාගෙන ඉන්නේ අපේ මේ බෑග්ස් වල අපි බිත්තර අරන් යනවා කියලා. හරිම ස්ලෝ එකේනේ ඩ්‍රයිව් කරන්නේ. Wow, what is this? ආ මොකද මේ පිලෝ කවර්ස් මහන්නේ? අපිට හොරින් ප්‍රපෝසල් එකක් වත් හරි ගිහිලාද? මට ඉතින් ප්‍රපෝසල්ස් ගේන්න ඉන්නේ මාරයා තමයි. අනේ මේ මොරින් ඇතුළට යන ගමන් මෙන්න මේ මහපු කොට්ටෝරු ටිකත් අරගෙන යන්නට Oh my goodness. මේ මොකද මේ? මුතු මැඩම්. මේ මගේ අලුත්ම ඩෙනිම් ස්කර්ට් එක නේද මේ රේන්ජ් එකක් අල්ලලා තියෙන්නේ. මොකද්ද මේ? මේ මම නම් නෙමෙයි මොරි නෝක කරේ අක්ක වෙන්ට ඇති. මුතු මැඩම් නෙමෙයි නම ඉන්නේ කවුද? බද්ද මැඩම් ආපු දවස් ඉඳලා මුතු මැඩම්ට මම වගේ ෆැෂන්ස් කරන්න බැරි හින්දා ඒකේ ජලසෙකට තමයි මෙහෙ වැඩක් කරලා තියෙන්නේ. වැඩකාරී මමයි ඔය විනිසංගේ නැති සුකෘත්තමට යටින් රේන් දෙයක් ඇල්ලුවේ. මේ මතක තියාගන්න ගජනායක පවුලට විතරක් නෙමෙයි වැඩකාරින්ටත් ඕක තහනම්. What nonsense. එතකොට බද්ද මැඩම් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.
එහෙම චීප් වැඩ කරන අතක කොහොමද ඒකට ඉන්නේ? මේ මං කියන තාලෙට මේ වලව්ව ඉන්න බැරි නම් කරුණාකරලා යන්න. අපි අල්ලගත්තේ නෑනේ තමුව. පුතු මැඩම්. ජයශ්‍රී මගේ රට වැසියනි. මගේ රාජකීය දේශනීය සීමිත පැමිණි තොපට මාගේ ගෞරවය මේ ලෝකේ සාර්ථකම රාජ්‍ය මාගේ රාජ්‍යයි. එයි රජ වශයෙන් මායේ සතුටට පත් වී ඇත. ඉසාපා මොක්ලාගෙන් 14,000 තම නැනවත් ගුණවත් සිසු පරවරු සින්නේ මාගේ රාජ්‍යයි. නැනවත් ගුණවත් සිසු පරපුර සිටින්නේ මගේ රාජ්‍යයි. මගේ රට කොතරම් සංවර්ධනය වී තිබේද? බැලු බැලුවට මම්මාවත් තියෙනවා. අම්බලන් සුරැසල් හදාන්සල් කොයි තරම් සෙල් මා හදා තිබේ. ඒ ඔබට ඇසෙන්තුඩු සාක්ෂි ඔබට ඕනෑ තරම් ඇත. මට කනින් කොනින් ආරංචි වන්නේ තැන් තැන කසුකුසු යනවලු මා විශාල ලෙස ණය ගන්නවා කියා. ණය නොගන්නා රාජ්‍යයක් මේ ලෝකයේ තිබේද? නෑ නෝගන කොහමද මේ රාජ්‍ය පවතින රටක් දිනු කරන්නේ? මට නම් හිතෙන්නේ තාත්තා මේ පිස්සුවෙන්මද කොහොද අර්මිනියට ඔප්පුව දීලා සල්ලි අරගෙන තියෙන්නේ. ඒක ඇත්ත. ඒක ඇත්ත නෙමෙයි. ඒක ඇත්තම නෙමෙයි. ඇත්ත නෙමෙයි. ඇත්ත ඇත්ත නෙමෙයි. අම්මට පිස්සු දැම්මේ තාත්තට ওই පිස්සුව හැදුනේ සිංගප්පූරු ගිහවට පස්සේනේ. ඊට කලින් ගියේ ඔප්පුව තියලා ලෝන් එක කරන් තියෙන්නේ. ඒක නම් ඇත්ත. මා කොතරම් මේ රාජ්‍යයට සේවය කළද සමහර ජනයා කලින් කුලින් මා විවේචනා කරන බව මම දනිමි. මට කලකිරී ඇත. මා වනගත වෙමි. ආමාත් ඉන්ට වෙමි බෝදු ඉදින්ට වන්නේ අවතින්න මාලිගාවේ අමරාවනේද මාගේ ගේ පහනන ලෝතින් මං අන්ධකාරෙන් මා බැන්ද පෙම්බරාගේ ඒවාසේ මාගේ වාසේ පගේරා තපසට රජ කෙනෙක් තපසට යනවා කියන්නේ කමක් නැහැ අයියා. මේක නම් බලන් ඉඳලා හරියන්නේ නැහැ අම්මේ. අපේ ස්විට් FM එකේ මෙඩිකල් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඔව්. හොඳ සයිකියාට්‍රිස් කෙනෙක්. එයාව චැනල් කරලා අපි තාත්තව ගිහිල්ලා බෙන්නමු. වෙන කරන්න දෙයක් නැහැ නේ. ඔව්. එහෙමවත් කරමු. මාව මනෝ වෛද්‍යවරයෙක් ගාවට අරගෙන දෙයනේ මට පිස්සු නැහැනේ. අපෝ ડોක්ටර් ගාවට ගියොත්ම මට කරන්ට් එක අල්ලයි. මට ඉන්ජෙක්ෂන් ගහයි. බෙහෙත් දෙයි. අයියෝ මට පිස්සු නැහැද දෙයනේ. සරෙන් දෙකක් කිව්වහම තේරුම් ගන්නකෝ මොරෙන්. ඉස්සර අපේ ලොකු අක්ක අපි ළඟ කොටස ආයක් එහෙම තියනව දැක්කොත් අල්ලා පුච්චලා තමයි. ඒ ඇති මොරින් ගැඟුම් වලට කරපු දේ හොඳයි. මුතු මැඩම් මට මොනවා කිව්වා කරත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේ පණ වගේ ආදර කරන ඇඳුවල කරපු දෙන්න මම පොඩක්වත් කැමති නැහැ. මං යනවා යන්න. ඔහොමින්ට කල්බල වෙන්න තු පුට්ටක්. අක්කේ ලොකු අක්කේ බලන්ටකෝ ලොකු අක්කගේ වැඩින්ද අන්න මම යන්න හදනවා. දී යන්න අරින්ද හැබැයි තියාගන්න. මොකද්ද ලොකු අක්කේ මේ කතාවේ තේරුම? යන්න අරින්ටලු තියාගන්නටලු මේ මොඩ ළමයෝ මේ ගෑනි සංකර කැස් කට්ටියක් බව ඇත්ත. මේ වලව්වේ ඉවිල්ලි ඉඳලා රෙදි හේදිල්ල පවා සිද්ධ වෙන්නේ ඒ ගෑණිගේ අතින්.
සාහතික ඇත්ත. හැබැයි ඉතින් මේ ටික ලොකුවක්ක තේරුම් ගන්න ඇති එකනේ ප්‍රශ්නේ. ලොකුවක්ගේ මොරින් කරන වැඩවලින් 10න් එකක්වත් මේ කාන්තිට කරන්න බෑ. මට ඒක තේරෙනවා. ඒ වුණාට මම ඒක පෙන්වන්නේ නෑ. ඒක පෙන්වන්න ගියොත් වැඩකාරියෝ කරේ නගින් දෙනවා. හොඳයි. ඔයා යන්න කියන්නකෝ ගෑන්ට. යන්න කියන්න. මොරින්ට. ලොකුවක්ගේ. බලන්නකෝ මුතු. මං අද ඔය ගෑණිව නතර කරන්නේ ආන් අර රෙදි කෑල්ලෙන්. කමන්නේ. ඔයා බලතු යන්න කියන්න. මැඩම්ලා. මට දුකයි මට යන්න වෙච්ච එකට. හැබැයි ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මොරින්. තමුන්ට යන්න මොන්නම් යන්න. මම මකරන්ටද? තමුන් ඔය යන්න හදන්නේ මම තමුගේ සාය දික් කරපු නිසා නේද? රෙදි කෑල්ලකට තමුගේ රස්සාව නැති කරගන්න එක මහා මෝඩකමක්. What nonsense. ඒක නිකම්ම නිකම් රෙදි කෑල්ලක් නෙමෙයි මැඩම්. ඒක මට ගොඩක් වටින මම ආසම කරන මගේ ඩෙනිම් ස්කර්ට් එක. නවත්ත ගන්නයි කිව්ව ඔය කියවිල්ල. නවත්ත ගන්න. මේ මේක මම ජර්මනියෙන් දෙද්දි උඩ රටින් ගෙනගත්තු රෙදි කෑල්ලක්. මේක පංකාතු රෙදි කෑල්ලක්. මේකේ සාය කොටයක් විතරක් නෙමෙයි සම්පූර්ණ ගවුමක් වුණත් මාන්න පුළුවන්. මේක ගන්න. මේක ඇටින් බරට වටිනවා. What nonsense. ඇටින් බරට වටින්නේ මේ තුට්ටු දෙකේ චීත කෑල්ලද? අර පඹුරුවට ගියා නම් රුපියල් 1000ක් වියදම් කරොත් ඇතික් වහන්නේ උනා චීත ගන්න තිබ්බ මේ වගේ. මගේ ස්කර්ට් එක. පබඩන් හොරකම් කරන ක්‍රමය නේද? නැති වෙන විදිය මේකයි. යෝ කෑම කයින්ද කොකෝ කියලා යේ. මම මේක දාන්න හදන්නේ. ඔය ගිහින් බලන්න. කකා දින්න කවුද කපක් කවුද කියලා ගිහින් බලන්න. අනේ කාන්තියෝ මල් මසුරන් වගේ මේ උඹ මාවත් ඔය හොරකමට අල්ලගන්නද හදන්න එපා. උඹ දන්නවනේ වම් මේ PMD කෝකිලයා කියන්නේ රාජකාරී දේවකාරී වගේ සලකන එකෙක් කියලා. යෝ මම මේ පබඩන් හොරකම් කරන්න හදනව නෙමෙයි යන්නේ. මම හදන මේක මේකට දාන්න. දාන්න? වෙනදත් දැම්මේ උඹද බං? උඹලගේ වැඩේ ඉඳ මගේ ඔළුවත් කර වෙලා තින්නේ පබඩමක් බදින ගන්නම. බික්කිලා බන්නා මේකට වැඩ කරගෙන ඵලෙපල වෙඩික තියලා. මම මේකට දාන්න හැදුවේ පබඩම් පැකට් 25ක්. ඔයාට හරියට ඩෝන් ගිහිල්ලා තියෙන මම මේකට බෝම්බයක් දාන්න හදනවා වගේනේ. නැති වෙච්ච පබඩම් ටික මට බෝම්බයක් වගේ තමයි කාන්තියෝ. මට ඊරෑ නින්ද ගියෙත් නෑ බං. ඔය පබඩම් පැකට් 25 නැති වෙලා තියෙන ස්ටෝරුවේ තිබිලා නේද? මං අයියෝ මට ඊයේ දවල් ටාගට් කවර් කරන්න බැරි වුණානේ. ඒකයි මම මේ ටික ගෙනිහලා පැකට් කරලා අරගෙන ආවේ. නැත්තම් මගේ බඩ කැපෙනානේ. ටාගට්? ටාගට් නෙමෙයි. මේ වැඩේ මාට උනන කැපෙන්නේ බෙල්ල බං. උඹ හදන්නේ ඔබේ රස්සාව නැති කරලා මගේ රස්සාව නැති කරලා. මෙන්න මෙතන බං. උඹට තේරෙන්නේ නැද්ද බං? මේ කම්පැනි බඩු එළියට ගෙනියන තහනම් කියලා. ඇයි කාන්තියෝ උඹට මොලයක් නැද්ද මේ විදිය බොම්මඩ කරන්න? උඹට මොකද වෙලා තියෙන්නේ? මං ඊයේ දවල් වරුවම් මහන්සි වෙලා කවියක් ලිව්වා. එහිඳ තමයි මට ටාගට් කවර් කරන්න බැරි වුණේ. ඔව් ඔව් මට ඔළුවක් නෑ තමයි. ඒකනේ මම මේ වගේ ගොන් වැඩ කරන්නේ. කන්තියෝ. කෝඩුකාර කෝකිල කවි කොඳුරන්නේ. කොමඩු සිනා හසරැලි මා වෙත දෙන්නේ අනේ කාන්දියෝ.
රෑ අහසේ සඳ කාන්ති දිලිසෙන්නේ කෝකිලයෝ කවදද කෝකිලයෝ කවදද සඳ වෙත එන්නේ මල් මසුරන් කාන්තියෝ මල් මසුරන් අපේ අපුච්චෝ දැන් බලපුවාම කිරි පුතේ විශ්වවිද්‍යාලේ ඉන්න ළමයින්ට වැඩි හපන්නේ ගුරුවරු. හා හපන්නේ නැන්න. හපන් නිසා තමයි ඒගොල්ලෝ හොඳට ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් ගිහිල්ලා තියෙන්නේ. උන් ඉගෙනීමට නෙමෙයි හපන්නු වෙලා තියෙන්නේ. පාරට බැහිල්ලට. ඔය විශ්වවිද්‍යාලේ කෑම කාලා තෙලේ වැඩි වෙලා තමයි උන් උද්ඝෝෂණය කරන්නේ. වැදගත් කමක් නැති තුට්ටු දෙකේ පවුල් වල උන් විශ්වවිද්‍යාලයට ගියාම තමයි ඔය උද්ඝෝෂණය කරන්නේ. උන්ට ගහන්න ඕනේ හැරෙන හැරෙන පැත්තට. දැන් වෙලා තියෙන්නේ ඒකනේ මාම්මේ. පාලකයන්ට තියෙන්නේ ඔයාගේම මානසිකත්වය. ඒකනේ රටේ උගත්තු පිටරට යන්නේ. අනේ විගඩන් නැතුව ඉන්න කිරි පුතේ. මම මේ ජර්මනියේ ගිහිල්ලා ළමා නිවාසයක් පාලනය කරේ. මොකද මේ පිකටින් කළ ගුටි කාලාද? නෑ. තානාපති කාර්යාලයේ ලොක්ෙක් වෙලා හිටිය අපි නෑ කෙනෙක් හන්දා. කිරිපුති සීය පප්පා මේ වරම නොදුන්නා නම් මම තාමත් එහෙ. තාමත් එහෙ තාමත් එහෙ. අන්න මහම්මගේ කස්ටමර්ස්ලා එනවා. මේ පපඩම් චන්දරේ නේද? මොකද මේ මිනිහා මේ කඟ වේන වගේ ඉන්නේ. මොකද කියලා දන්නවද? සීයා පප්පගේ වරමෙන් මාම්මා කියපු අනාවැකි හරි ගිහිල්ලා. ඊයේ චුට්ටි ඇක්සිඩන්ට් වෙලානේ. ඒකේ සන්තෝෂයට තමයි දුටු පඳුරු තරගින ඔය එන්නේ මාම්මට සලකන්න. අපෝ අපෝචෝ. උන අපෝච්චි මීමෙක් වා කියනකොට මම මේ මුණට ඉන්න හොඳ නෑනේ. කිරිපුතේ බලගෙන නැහැ කියන්න. මම යනවා. මම යනවා. ගගන පුතේ කෝ බද්රමෑනියෝ. අංකල් පුද බඳුරු අරන් එනවා දැකලා බද්රමෑනියෝ ඉරිදී වුණානේ. ඈ ඉරිදී වුණා? අනේ දෙවියෝ මොකද මට එහෙම නිකන් පිටුපාන යන්නේ? ඒ වුණාට මම දැක්කනේ මේ මෑනියෝ උතන ඉන්නවා. බද්රමෑනියෝ තාම මෙතන ඉන්නවා. ඒ අංකල්ට බේන්නේ. සෝරි සෝරි. මේ මට වැරදුනා. බේන්නේ නෑ නෙමෙයි, බේන්න එන්නේ නෑ. මොකක්? අනේ අනේ තරහ අවසර බද්දරමෑණියනේ. ගැත්තාට අනුකම්පා කළා වඩුණු මෙනුයි. මං ආවේ ඔබතුමියගෙන් සමාව ඉල්ලන්න. කෝ? නොපෙනී ඉන්න තරම් පොඩි එක්කෙනෙකුත් නෙමෙයිනේ මෑණියෝ. නේද? තමුන් දන්නවනේ. සුරවිමට අධිපතිව වැඩවසන පප්පගේ සුද්ධ භූමිය මේක. මේක සුද්ධ භූමිය, මේක පුදබිමක්. තමුන් කරුණා කළා ඔය අතේ තියෙන ගල් මුල් විසි කළා කරුණා කළා එන්න ඇතුළට. එන්න. එන්න එන්න. මම මේ ගල් විතරයි ගෙනාවේ මුල් ගෙනාවේ නෑ. අනික ඉතින් මේ ගඩොල විසි කළා දාලා කොහොමද මං දේවාලයක් හදනවා කියලා කියන්නේ? අවලියකට දේවාලයක් හදන්නේ? මේකනේ මැඩම්. මැඩම්ගේ අනාවේ කියා අහන්න නැතුව ඒ සාපේ උන් අපේ ජූටියගේ පිටින් ගියා. අම්මේගේ හැපිච්ච හැපිල්ලට ඔය මට්ටමින් හරි බේරුණා හොඳටම හොඳයි. ඉතින් මම තීරණය කළා මේ සාප ඔක්කොම දුරින් භූත වෙලා ගිහිල්ලා අපිට ජය ලැබෙන්නේ කියලා අපේ මේ ලෝරස් දෙයියන්ට මගේ වියදමින් අම්මා බා මගේ වියදමින් දේවාලයක් හදනවා කියලා. ඔව් ඒකයි මේ සංකේතයක් විදියට මේ ගඩොල අරන් ආවේ. මේ ගලගෙන ආවේ ඒක තමයි. සංකීතයක් විදියට වැලි ගේන්න බෑනේ හැලෙනවන්නේ මගදී. ඒකින්ද ගලගෙන ආවා. මේක බාර ගන්න. එහෙනම් පප්පට දෙන්න. හොඳා. වඳින්ට. වඳින්ට. Bye.
දේවල් පිටිය ගිනි පොලිය මං ඉවරයි ඇත ආ වලිසුන්දර මහත්තයා අපි බය වෙලා හිටපු තරම දුකක් කරදරයක් නැතුව ලංකාවට ආවනේ එන්න 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 වෙලාවට ආවේ වල්පිට මහත්තයා වාඩි නෑ 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 වාඩි වෙන්න ඕනේ නෑ වාඩි වෙන්නකෝ වාඩි වෙන්න ඕනේ නෑ අපි මෙහෙම ඉඳන් කතා කරමුකෝ මම මේ දවස්වල ලොකු ප්‍රශ්න වලින් ඉන්නේ අපි ගලින්ම කතාවට බහිමුකෝ මට ලොකු සල්ලි හදිසියක් තියෙනවා මගේ ළමයා දාන්න ඕනේ කොළඹ ඉස්කෝලේකට ඒකට මට ලක්ෂ 8ක් යනවා ඕ හෝ 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 මොකද යන්නේ සම්සල සල්ලි ගන්න එනකොට නම් වැඳගෙන කරගෙන එන්නේ නේද ඈ සල්ලි ගන්න එනකොට වැඳගෙන කරගෙන ඇවිල්ලා දැන් එන්නේ ඊට මාරු වෙනවා ඈ මේ තියෙන සල්ලි ගොඩක් සල්ලි ගොඩක් සල්ලි සල්ලි නාවකට මොකද්ද මොකද්ද මේ ගෝසාව මම මේ සද්ද ඇහිලා ආ මේ වල්පිට මහත්තයනේ මොකෝ මේ මොකද මොකද කියලා මගෙන් නෙවෙයි අහන්න ඕනේ ඔහෙලගෙන්මයි එක සැරයක් වලිය ආගියතක් නැහැ කියලා කිව්වා දැන් ආවෙන් පස්සේ මීටේ මනුස්සයර ලිස්සලා යනවා හරි හරි පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ වලිය ගෙදර ආවා තමයි ආවේ හොඳ සීයෙන් නෙමෙයිනේ කොරේ පිටට මරේ කියලා ඒ මනුස්සයාගේ ඔළුව හොඳ නැහැ මේවා අහනකොට මගේ ඔළුව තමයි නරක් වෙන්නේ මේවා මේ කතා බහ කරලා විසඳ ගන්න තිබ්බ කාලේ පැනලා තියෙන්නේ නෝන මම දැන් හෙටම යනවා පොලිසියට අපි උසාවියේදී හම්බෙමු පොලිසියන්න අනේ වල්පිට මහත්තයා පොඩ්ඩක් ඉවසලා අහන්නකෝ අපි හැදුවේ මේ වොෂින් මැෂින් දෙකත් ඉක්ුල්ලා රත්තරන් බඩු ටිකක් උගස් කරලා නායඹදලෙන් කොටහක් හරි දෙන්න ඒකවත් කරගන්න බැරි වුණා මේ මිනිහෙක් මේ ඔළුව අමාරුවේ ඉඳා වලි වසල්ලි දෙන්නවද සමා වෙන්න ඕනේ වලි සුන්දර මහත්තයා ඔයා නම් නියම ජෙනුයින් මිනිස්සෙක් නෝන හැදුවේ වාට පිස්සු කියලා හැමීට වැඩෙන් සේප් වෙන්න ජනතාව ණය බලින් මිරි කෙන විට ඉසේ සුර සැප විඳින රජෙක් නොවම භාණ්ඩාගාරේ හිස් කර හෝ ණය බලින් මිදෙමි දැන් හිසකසුන් කන්න තු පොල ඕ මාගේ විදිතේ පොල අදේ යන්නේ මේ ලක්ෂ 10 රේස් පත්‍රනේ ඒක තමයි සුද්ධ සිංහලෙන් කිව්වේ ඔය ගෙත් ඔළුව හොඳ නැද්ද මසරත් පේව ලෝකේ පාලිගතනා මනදලන්න වාසනාව මටද අත්ුණා ගයාගි ගයාගි මසරත් පේව ලෝකේ මාලිගතනා දවල්ට කනවා බත් එක කාලා ආපහු වැඩ කරලා තමයි අපි ගෙදර යන්නේ. හරි. ඉතින් ඕගොල්ලන්ගේ මේ ඒකාකාරී ජීවිතේට අපි හිතුව පොඩි චේන්ජ් එකක් දෙන්න කියලා. හා? අපි ඕගොල්ලන් එක්කන් යනවා ට්‍රිප් එකක්. ෂෝනි යෝ මයි. එදාට අපිට පුළුවන් ගිහිල්ලා නටලා සින්දු කියලා ෆුල් ජොලියක් දාලා එන්න. හා? හදයිනේ. මරසරාජ ප්‍රේම ලෝකේ මාලිගා තනා. මල්ලිලන්න වාසනාව මටද දැන් කට්ටිය ඉක්මනට කාලා වැඩ කරන්න යනවා. හරිද? ට්‍රිප් එක යන එක ස්ථිර. Excuse me. සාගර පොඩ මෙහාට එනවද? ට්‍රිප් එක ගැන කියන්න හැදුවා විතරයි ඔන්න රෝසි මිස් බාල්දියක් දාන්න යන්නේ. නෑ 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 බාල්දියක් නෙමෙයි. ඔය රෝසි අක්කට මේ ගේන්ට් එක ගිහිල්ලා තියෙන්නේ මම රෝසි අක්කට කලින් ට්‍රිප් එක විස්තරේ කිව්වා කියලා. හරිද? මේ රෝසි අක්කේ. රෝසි අක්කම ආවිල්ලා කියන්නකෝ. එන්න. අපි ට්‍රිප් එක යන්නේ නුවරඑළිය. නුවරඑළිය ගිහිල්ලා දල්දා මාලිගාවත් වැඳගෙන මේ
Bapak kita hilaf dalam mana kamu kuat nuri ni? Sagar, mam breakfast kita awal rata. Kaya makan apa nengen? Oh, udah kaya mati dulu ini kita tak geran ni. Manggilin nang. Sagar, bisu deh. Kaya nunggu repeat kau ni anna dani. Orang mam bisu sapur mah dulu kaya nawa. Ya tiko orang dia balaran. Ni rosi lagi. Dengan orang company mungkin. Malaysia, itu kita singa, ha? Itu kita phone dino, laptop dino, kau ada ni muka tu, ada rate tu. Nah, dia orang nama sama ini, sebab tu, api tek, api tu orang video tu berada kerana, ha? Oh, api tu bundu, bundu. Oh, dia kata dia ni. Alangin. Dengar tuh, dari itu dia agan ini cuti. Tamu untuk cara dari aku na hamat, tamu yang langgai ini, tamu yang amma apa biterai. Hello, ke atas orang adre ini ne kala, cara dari ekdi pete pelat agan. Ding mata mehmuni, orang lagi ni hitam ni hilan. Oh no, ada tamai kian ne. Kanno orang nama kabar agan salah gaya menawar. Deng orang awi tilan ne ke rondi ki amma itu ateh agan itu lal. Man ronde gya ni me. Balagan? Ewe nak kata, tilan ayat tekat ibu nu sambandin natrakal leh ibu ne. Amme, oya dana de. Tilan ayah, ya ke thatta gya ni kepo seir me boru. Mangi eke atten atten dana gana kira. Ammai, dua la seramai, tapar madu hamu ke limpote doa ni minum. Mana amma malah? Berita, ipak ini kemana keran ni? Amma dekai, dua la dinnat, dekai. Hah. Ani, atma ya api meke doa ni minum naavi ne? Me cuti aja, enggak patah pota kodan naavi. Ah, enggak patah kodan? Eh, berita enggak patah kodan? Atulah tiina, nana kamarin bayid. Eh, umbai katanya paradan ne? Ah, umbai ini daavi, Bangalore. Sali macam ni paling anu, neh. Oh, mungkin hilalah. Atulah tu yang aku temu. Sali pahui nak orang tu dia nak koridor. Okey, yang aku istirahat. Kelim istirahat. Apa tu? Dakun ada petir, mihem herino. Herino, ham orang bangga ada petir, mihana nak kamera ti. Baik, itu hemat thoya gan bayi na. Mami ini tali tikak ganna. Mihem ini tali galat iya na. Nana kamera ti, ana bahar kiel. Hah. Tati. Eh? Tati, bathroom ni kita masih kiking iya nanti. Hah? Kau tu berhui? Hm? Mok? Hey. Makelak ganda iwa ke? Balapan ganai. Hey, me, muka tu hunke. Badan aku neng, me sapa ramah tu hamu evil lah. Di mana pata nanek? Tata nanek ni me kila ni me tata api keuwe? Nenek. Shower ikut kerja dan dawas dekak pinwa ikut mitan tauwe. Ah, hebat. Evit ya kita mandan nene. Apa me dige he case gan atau wedani? Hey, muka tu beli nengang. Ki cok kita bagi hina win. Ihe kes gan tu, magi hi, ni mai. Konde tiene ke gih kes gan. Ehem business wed. Ita amatur. Hey, loras dayan. Dewala khadan deh kila. Magi vid memma porundu nani. Mona, tata epar badra madam ke lanu kira la dewala khadan nat baragat tada. Tata ramai gedra tiene shower ek khadan vela awakne. Wonne ti boru weda weda nam vela awai sali hamadi emadi ena. Boru weda? Me. Loki, loras dayan ta ron service dalam bakatwar dgan depa. Mie espana api tu sedih bici deh val, mama dekat, mangko hodu bangga aku belan ni. Belak yo ya, sabar reka bagai deh, Lawrence deh yangge, deh val. Belatanan dawas dekat tu nak naan netu iwasan puluang. Ini nanti Lawrence deh yangte iwasan puluan. Tante, Lawrence deh yo iwasan ne beri tarang ganda ide. Ne, anda belapa miki kiu bapa, mama pa, oke ara. Hatalah handi kadang ni ini bangga iwasan. Gondon ne miki tu ne miki tu. Ah. Mak tu bahagia. Kalau tiga tengka, Abi lah makin lita cerahkan. Sumeh aja, nama tu bawa. Muka tu bawa mesat de. Mang hidup aku khusyir gal rolak Abi lah ini. Balik pada gal rolak ni, gal lah dek pol gal. Ada ni,
මට දැන් ඔතනම යකා නැගලා ඉන්නේ. සුමේ දේ උතෝ අම්මේ ගොම්මන් කරුලක් අතට නැහැනේ ඔය මෙරෑට උයන් හදන්න මට පේන්නේ විදියට උඹේ බඩේ එක්ක පෙරේතෙක් එහෙම නැත්නම් ගුම්බන්නේ එක්ක ඉන්නවා ඒක නෙමෙයි උඹට ඔය ගින්න හැදලා තියෙන්නේ බම්බුව මම මේ හදන්නේ රෑට කන්න නෙමෙයලෝ දවල්ට ඇයි බන් දවල්ට ගන්න අර අගේට කරවිල මාරුවෙන් මං හදලා තියෙන්නේ ලිපු උඩ උඹ දැක්කේ නැද්ද අනේ මේ දැක්කා ඔයාගේ කරවිලේ කණ්ඩ බැරි ඉඳලා තමයි මං සුප්‍රියට පොල් ටිකක් ගාගත්තේ. දැන් මේකට පොල් එකතු කරා වගේ තව එකතු කරන්න ඕන ලුණු. ලුණු බෝතලෙ දෙන්න. ගාගෙන ඉඳලා. දැන් අපි මෙන්න මේ ආකාරයට ලුණු ටිකක් එකතු කරමු. මේක තියන්න. ගම්බිරිස්. ගම්බිරිස් එපා. ඊළඟට අපි එකතු කරනවා මේකට මොනවද? අබ. නෑ රතු ලුණු කෙටි දෙක තුනක්. එතකොට තක්කාලි ගලක් මේ හරියට. ඒවා දැන් නෑ. දැන් පොල් එක අනාගෙන මෙහෙම කනවා සුප්‍රියට. නිනියට පාල්ටෝ ගන්න හරිද? ඔයා පුළුවන්න. ඒ වලි මාමාව සයින් කරලා දෙන්න. මොකද එයා මගේ වෙන්න මාමන්ට. මට අපේ ගෙදරට දීලා කියන්නේ බෑනේ මගේ වෙන්න මාමන්ට පිස්සෙක් කියලා. ශ්‍රීතන්ත නම් පුරවරා විලසින් බොවේ මනහරා නෙපැක්. හම්. බල කටලුව මහත් අරු පොතලුව බස්සය මගේ කන හොඳයි කන හොඳට ඇහුණා වෙන්න මාමා නිකන් වත් මේ හරකවර කෙලින් ඉඳගත් මගේ හිස හත් කඩකට පර මගේ තගේ මුගේ තගේ හිස තගේ හිත හත් කඩකට පර මගේ රාජේ හත් තැනක එල්ලා තමයි මේ මොකද දකෝ කපන්න කන්දක් වේද කන්ද තනන්නේ ඒයි චූජකය සා මහ සමග දුවන්ද සම්නකට වර කොටලුවා බේරා ගැනීමට තව සැරසෙන්නේ නැයිද නැත නැත දෙවේනි නැත සමාවෝ මනව ගැත්තාද මම සම්නකට කැමති නැත සාමේට වේය කැමති සාමේට කැමති මගේ රෙන්ජු එක වැඩද නැත මේ අසරණ ගැත්තාට අනුකම්පා කර ඔහුට අපේ දානය දුන්න වෙනම මූ ඒ දෙන්නට පලියක් පෑස්ති කරගෙන මේ පලියක් පෑස්ති කරගෙන මූ ආවද සම්නද්ද වෙන්න හදන්නේ අන්න හම්බුනේ මට මෙතන පළයන්. පාඩුත් කරලා මගේ ඔළුව තොන්තු වෙලා මං ඉන්නේ මට දන්නවනේ මට තියෙන ප්‍රශ්න මොනවද චුට්ට වමට කරා ඈ වමට වමට පොඩ වම තමයි මනේ මේ පිස්සු දෙයින් කොහොමද ගොඩ එන්නේ මනේ මම මේ දෙවිදිය මල්ම ඉඳහංගෝ මට නම් හිතා ගන්න ඕක දෙකටම කරගෙන බලයන්කෝ නෙළු ඇසලගේ සුලංගිල්ල යාන්තමට අල්ලාති ඇසල කෙලින්ම නිලුගේ ඇස් දිහා බැලුවා. ඒ රත්තරන් ඇස් දෙක ඇතුලේ නලියන ආදරය ඇසලගේ හදවතේ ගැඹුරටම දැනුණා.
ඒ ආදරය තමුන්ගේ ලේවලට එකතු වෙලා මුළු ඇඟ පුරාම දුවනවා වගේ ඇසලට දැනුණා. මොකද මොරි නොය බිම බලාගෙන වැලිකට ගනිනවද? නිලුගේ ඇසලගේ ආදර කතාව ඇහුවාම මොරින්ටත් ඇඬිලා වගේ. අයියෝ මුතු මැඩම්, මම බිම බලාගෙන හිටියේ මට එපා වෙලා. එපා වෙලා? ඔව් ඉතින්. තමුන්ගේ කසාදේ කැඩිච්ච ගෑනිට අනුන්ගේ ආදරයක් ගැන කැක්කුමක් කොහෙන්ද? මුතු මැඩම්, හැමෝම නෙවෙයි. ඒත් ගොඩක් අය ආදරයක් තියෙන හින්දා තමයි එකතු වෙලා කසාදයක් කරගන්නේ. ඒත් ඒ ආදරයට වටිනාකමක් නැති වෙනකොට ඒ දෙනා අයින් වෙනවා. එකට ඉන්න හදන්නේ නැහැ. මට මේ පාවෙලා හිටියේ ඔය එකම නවල් එක හැමදාම කියවන අහගෙන ඉඳලා. මුතු මැඩම්, මම මේ කල්පනා කරේ අපේ මනේ ක්‍රිකට් කෙනෙක් වුණා නම් හොඳයි කියලා. ඒ ගමන මොරින්ට බෝල ගහන්න හිතුවද? අයියෝ නෑ මැඩම්. ක්‍රිකට් කෙනෙක්ගේ ඩිවෝස් වෙච්ච වයිෆ් මේ ළඟදී රුපියල් මිලියන 800ක වන්දියක් ඉල්ලලා. අඩු ගානේ අපිට එහෙම එකක්වත් ලැබුණා නම් කොච්චර දෙයක්ද? මොකද්ද මේ නඩු හබ කතාවක් ඇහුනේ මට? දැන් පේන්නේ අපේ පබලුත් ඉඩන් නඩු වලටම නාස්ති වෙලා ගියා. දැන් මෙහෙත් නඩු හබ පටන් ගත්තද? මේක තියාගන්න. අක්කට සරුයි වගේ. මැඩම්, අද සුරවිමනේ කෝටිපති ආවනේ. ඒකයි ලොකු මැඩම්ට සර වෙලා තියෙන්නේ. මේ තමුල්ල හිතන්න එපා මම මේ අනාවැකි කියලා මුදල් ගන්න හදනවා කියලා. ඔය චන්දරේට කියපු අනාවැකි හරි ගිහිල්ලා තමයි ඔය චන්දරේ පුදපඳුරක් තිබ්බේ. දැන් චන්දරේ දේවාලිකුත් හදන්න යනවා. අනේ මන් දන්නේ ලොකුවක්ගේ. පබලුවක් අරන් ඔවට මොනා කියයිද කියලා. මතක තියාගන්න. මම අක්කගෙත් අක්කා. මම පප්පට දැන්නුවා මේ දේවාලි කතාව. පප්පා බොහෝම සන්තෝෂ වුණා. දැන් පප්පට කියන්නේ හැමෝම ලෝරන්ස් දෙවියෝ කියලා. මොනානා වැකිය හරි ගියත් බලි ගැන කියපු අනා වැකිය හරි ගියේ නෑනේ මැඩම්. කොහේ වරදින්නද? පප්පා ඔය බලි සුන්දර ගැන කියපු අනා වැකිය කෙස් ගහටම හරි. ඔව් දැන් ඔය අමරගේ මිනිහා වලිසුන්දර රට ගිහිල්ලා එනවයි කිව්වා නේද? ආවනේ. ඔය ආවේ වලිසුන්දරද? නෑ පිස්සෙක්. ඒකෙන් පේනව නේද අනාවැකියේ බලේ?